මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් විමර්ශන කටයුතු සිදුවනවා. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව පන්සලෙනුත් අපි පරීක්ෂණයක් පවත්වනවා. මෙම මියගිය පුජ්‍යලයාගේ ඥාතියකු විසින් මස් අඩංගු පාර්සලයක් බන්ධනාගාරයට රැගෙන විත් ලබා දී තිබෙනවා. මෙම පාර්සලය මියගිය පුජ්‍යලයා සමග තවත් 14 දිනෙක අනුභව කරලා තිබෙනවා. මේදී තවත් එක් රඳවියෙකු ජාතික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරලා තිබුණා. ඔහු මේ වන විට ජාතික රෝහලෙන් නේවාසික ප්‍රතිකාර අවසන් කර බන්ධනාගාර රෝහලට ඇතුළත් කරලා තිබෙනවා. ඊට අමතරව මෙම ආහාරය ලබාගත් තවත් පිරිසක් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගෙන නැවත රෝගය සුව වී බන්ධනාගාරය වෙත ඇතුළත් කරලා තිබෙනවා. මීට අමතරව තවත් රෝගියෙක් මැගසින් බන්ධනාගාරයෙන් මියගොස් තිබෙනවා. නමුත් ඔහු මෙම ආහාර ලබාගෙන නොමැති බව තමයි මේ වන විට කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වෙන්නේ. මස් අනුභව කිරීමේ නිසා මරණය පත් වූ කියලා අපිට නිශ්චිතවම කියන්න බෑ. එය රස පරීක්ෂක වාර්තාව පැමිණි පසු තමයි තහවුරු කරගන්න වෙන්නේ.